අපේ භාගිතන් වහසේ දේශනා කොට වදාළ අපේ පිටකේට අයත් තවත් සුවිශේෂී සූත්‍ර දේශනාවක් වෙන, මහා මංගල සූත්‍ර දේශනාව පළවෙනි ගාථ රථනය මුල් කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න. මෙ මහා මංගල සූත්‍රදේශනාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි කවුරුන් උදෙසාද කවුරුන් නිසාද දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල් අහනවා ස්වාමීනි භාගිතුන් වහන්ස මේ ලෝකයේ මංගල කාරණ කියන්නේ මොනුවටද කියලා ඒ කාරණාව පැහැදිලි කරමින් මංගල සූත්‍ර දේශනාව ආරම්භ කරමින් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පළවිනිම ගාථරථනය තමයි, අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. පූජාච පූජනීයානං ඒ තම් මංගල මුත්ත මං කියන මේ ගාථරථනේ. අසේවනාච බාලානං, බාලයන් සේවනය කිරීමෙන් වලකින්ඩ පණ්ඩිතානංච සේවනා නිතර නිතර පන්්ඩිත යන්ම සේවනය කරන්න සත්පුරුෂයන්ම සේවනය කරන්න. පූජාච පූජනීයානං පිදිය යුතු උතුමන් හැමදාම පුදන්ඩ. ඒතම් මංගල මුත්තමං ඒ මේ ලෝකී උතුම් මංගල්ලයක් කියල දේශනා කළා. එතොඩ මේ ගාතාරතනය ඇතුලි මේ විශ්වයේ තියෙන උතුම්ම කාරණත්තිස් සටෙන් කරුණුත්තුනක් අන්තර්ගතයි. බාලයන්ගෙන් ඇත්තෙන් සත්පුරුෂයන්ගේ ඇසුර ලබන්ඩ පිදිිය යුත්තන් පුදන්ඩ. පින්නතන හිතල බලන්ඩු. මේ ලෝකෙ තියන වටිනාම කාරණත්තිස් අටින් එකක්නේ බාලා ආශ්්‍රයෙන් විදෙන්න්න කියීන එක අපේ බුදුරජාණන් වහස කොයි තරන් කරුණු දැක්වවාද බාලයාගෙන් ඇත්තෙන්න්න කියලා. මොකද බාලයක් කොයි තරං භයාන්නකද බාලයා තමන්ගේ ආත්මයට ගොන තරන් හතුරුක මක් කරනවද. කාටද බාලයා කියන්නේ පස් පව් කරනවනං දස අකුසලේ යෙදෙනවනම් ඔහු බාලය කියල සඳහන් කළා. කෙටියෙන් සඳහන් කළුත් මේ කාරණාව වැරදි දෙයක් ම කයින් කරනවා. වැරදි කාරණාවක් ම වරදක් ම වචනයෙන් කරනව කියනවා. වැරදි ලෙස මහිතනවා. වැරදි සේක්‍රියා කරනව, වැරදිසේ කතා කරනවා, වැරදිසේ හිතනවා මෙමකට කියනවා මෙ මේ කරනෝලින් සමන්විත පුද්ගලයන්ට කියනවා බාලයූ කියලා. භාගිතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරනකොටත්. පණ්ඩිතයන් ඇසුරු කරඩ බාලයන්ගෙන් ඇත් එන්න කලා නෙමෙයි පිින්ිතිි මුලින් දේශනා කලිත්. බාලයගෙන් ඇත්ඩ පණඩිතයෙන් ඇසිරු කරන්න මුලින්ම කීවේ බාලයන්ගෙන් ඇත්තෙන්ට කියලා එතට මංගල කාරණා තිස් අටත් පලවෙනිම කරුණ බාලයන්ගෙන් ඇත් කරන එක එතට හිතල බලන්ඩ අපි ජීවත්වෙන සමාජි සත්පුරුෂෝ කීදනෙක් හමවෙයිද කියලා වැරදි නොකරන්නේ වෙයි වචනයෙන් වැරදි නොකරන්නේ වෙයි හිතිං වැරදි නොකරන්නේ වෙයි හේ සත්පුරු විෂයක්කය කයින් කරන වැරදි ප්‍රාණගාත අදත්තාදාන කාමමිත්‍යාචාර වචනයෙන් මුසාවාද පිසුණු වචන පරුස වචන සම්පප්‍රලාප ඒවගේම හිතිං අභිද්‍ය ව්‍යාපාද මිත්‍ය අදෘෂ්ටි. මේ අකුසලයන්ගේ ඇත් එච්ච යම් පුද්ගලයෙක් මේ සමාජයේ සොයාගන්නවා කියන කාරණාව කොයි තරං දුර්ල බවෙන්න ඇත්්ද භාගිතුන් වහන්සේං අනුමත කරන්නේ මෙවන් වැරදිවලින් යුක්තා ඇසුරු කරනවා කියනෙක්. එකට ප්‍රධහන හේතු හේතුව තමයි පින්නතුන හොඳ කෙනෙක් බාලයකුගේ ඇසුරට වැටුණු. ්‍රමාණුකූලුවව ඔහු නරක් වෙනවා මිසක් බාලයා හොඳ වෙනවා නමේ. බාලයා හොඳ වෙනවන හොඳයි කෙනෙකුට යහපතක්න නවත් මේ ලෝකෙ වැඩි පුරම වෙලා තියෙන්නේ හොඳ කෙන බාලයගේ පැත්තට යන එක. නිරට යන එක් කෙනෙක් ඉන්නකොට තව කෙනෙක් නිරේට යන්ඩ ලෑස් වෙනවනන්ගේ කපරාදයක් නිරේට යන්ඩ දෙන්නෙක් ඉන්නවනං එක් කෙනෙක් හරි මුදවගන්න එක තමයි මේ ලෝගෙක් කළ යුත්ත. ක්‍රමාණුකූලුව සත්පුරුෂයා අකුසලෙන් වැලකුණ කෙනා බාලයා ගැසුරට ගියහම එක පාර වෙනස් වෙනවා නෙමෙයි ටිකෙන් ට ටිකක් ටි ඔහු වෙනස් වෙනවා. කලින්නන් ඔහු ප්‍රාණගහත කරනවට හරි අකමැති පහුවෙන්ට පහුවෙන් න්නේේ පිළිබඳව අකමැත්තක්නේ සව ටිකක් කල්ල යනගොට ඔහුත් ඒ වැරදි වැඩක් කරන්න පටන්ගන්නවා. ඒක මේ ලෝකෙ හැරි අපරාධයක්. සිල් ඇති ගුණ ඇති සත්පුරුෂයෝ නිසා ආරයන් වහන්සේ මේ ලෝකෙ දිහා බල්ල සතුටයෙනවා. එක සක්‍රදේවන්ද්‍රරයන් වහන්සේ මාතලී දිව්‍ය පුතරයායට වරක් ප්‍රකාශ කලි ප සඳහන් කරනව සක් දෙවිඳු මනුස්ස ලෝකට වදිිනවා කියලා එක දවසත් රථචාරය අහන වස්වාමීණි පස් පව් කරන දසාකුසලයෙන් යුක්ත නරයන්ට ඇයි වඳින්න කියලා සක්‍ර දේවන්දරයන් වහන්සේ සඳහන් කළලා මාතලී එහෙම කියන් දෙපා කියලා ය මනුස්සලෝකින් හැමෝම පස් පව් කරනය නෙමයි මාතලී පස් පව් කරන මිනිස්සු ජීවත්වෙන මනුස්සලෝකේ සමහර මිනිස්සු ඉන්නවා ඒ ගහට්තාා පුං්ඥකාරා සීලවන්තූ උපාසකු දම්මේන ධරං පෝසන්තිී තං නමස්සාමි මාතරී කියලා ඒ ගහට්තාා පුං්ඥකාරා යම් කෙනෙක් ඉන්නවා බොහෝම පින් කරනවා. මනුස ලෝකෙ සමහර ගෘහපතිය ඉන්නවා බොහෝම පින් කරනවා. සේලවන්තූ උපාසකෝ හැමදාම පන්සල් රකිනවා උපෝසත දවසේ විශේෂ සීලයක් රකිනවා. දම්මේන ධාරං පෝසන්තිී අධාර්මික වස්තුූකින් තොරව ධාර්මිකෝ පිරිසිදුව දාඩිය මුගුරු වගුරෝල හරි හම්බ කරගත්ත යහපත් වස්තුයෙන් දරුවන් පෝෂණය කරන ධම්මේන ධාරං පෝෂන්තිී ධාර්මිකෝ ලදදයින් දරුව පෝෂණය කරනවා. තන් නමස්සාමි මාතලී මාතලී මම වඳින්නේ අංෙ අය යටයි කියලා. එතොට ඔබට තේරෙනවද පින්නතුනේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වගේ, උතුම් ආර්යන් වහන්සේලා පවා මනුස්සලෝක ගරු කරන්නේ කාටද කියලා. සිල්වත් ගුණවත් යහපත් අයට ධර්මිකෝ ධනය උපේනයට අබුදරුව ධාර්මික ආකාරීෙන් පෝෂණය කරනට සක්‍රදීවන්දරයන්ගි පවා බැඳුම් ලැබෙනවා කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ නමුත් එහෙම නොවන කෙනා මාරපාක්ෂිකයන්ගේ බලපෑමටකට ගහනය වෙලා තමන්ග ජීවිතය දවසින් දස දවන් දවස අකුසලයෙන්ම පුරුවගෙන අකුසල් කඳුවලින් සමන්විතව යම් දවසක අවාසනාවන්ත විදිහෙට මෙලවින් සමුගන්නවා අන්න එවන් පෞකාර පුද්ගලයෙන් ඇසරට යන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. එ අවාසනාවන්ත පුද්ගලයා මවට සලකන්න නැහැ පියාට සලකන්නේ නැහැ සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට සලකණ්ඩි නෑ හැම පැත්තෙ ම අකු සල්කර කර ජීවත්වෙන කෙනෙක්. එවන් අය ඇසුරු කරනකොට මෙ ගුණධර්ම දියුණු කර කර හිටපු අයත්. ඒ ගුණධර්මවලින් පිරිහිලා යුතුකංවලින් පිරිහිලා ශ්‍රද්ධාාවන් පිරිහිලා සතරාපායට දොර ඇරගන්නවා. එහෙම නොවෙන්ඩ බාලයාගේ ඇසුර අත්හලින්ඩ කියල දේශනා කළා. අසේවනාච බාලානං බාලයන් සේවනය කිරීමත් තරින්ඩ. පණ්ඩි තානංච සේවනා හැම වෙලායම සේවනය කරන්න කීවී ඥානවන්තයක් එකන පාණ්ඩිත්තයෙන් යුක්ත කෙනෙක් කෞදම යම් කෙනෙක් කයෙන් වැරදින කරයිද වචනයෙන් වැරදින කරයිද හිටිං වැරදින කරයිද ඔහු සත්පුරුෂයකය. ඔහු ධර්මික පුද්ගලයකය ධර්මය සඳහන් කළ වැරදි නොකරන්නේ ප්‍රාණගාත නොකරයි හොරකං නොකරයි කාම මිත්‍යාචාරයේ නොයිදී. යම් කෙනෙක් මෙන්න මේ වැරදිකාරණා තුනෙන් මිදිලනං ඔවු මේ ලෝකයට මහලොකු වටිනැකමක්. බොරුකීමෙන් වැළකිලානං පරුස වශනයෙන් වැළකිලානං වනයෙන් සම්ප ප්‍රලාපයෙන් වැලකිලානං එවන්න අය මේලෝක හරි ශ්‍රේෂ්ටයි බැරදිලෙසම හිතන් නැහැ අනුන්ගේ සම්පත් මාසතුවේවා කිය ප්‍රාර්ථනාවක් නෑ කේන්තියක් නෑ මිසදිටු බවක් නෑ අන්න එහම කෙනෙක්. මේ ලෝකෙ හැබැයි සත්පුරුෂයෙක් අන්න එවන් අය ඇසුරට ලැබීම සංසාරය අපි ලබන මහ විශාල පුුණ්‍ය භාග්‍යයක් පිනතුනී පණ්ඩිතයන් සේවනය කරන්න කියල කියහම කාටද පණ්ඩිතයු කියන්නේ කියෙන කාරණාවයි අපි මේ කතා කළේ. පාප මිත්‍රයා සේවනය කරපු සත් රජිරුවන්ට මොකද වනේ අජාසත්ත රජ්ජිරූ කියල කියන්නේ මේ ජීවිතෙන් මඟ පල ලබන්ඩ වනත් මහාසී මාන්තික පුුණ්‍ය ශක්තියක් තිබුණ කෙනෙක්. සසර පිරූ පාරමිතා ඇති කෙනෙක් මේ තරං සංසාරි පුරාම පින්කරපු මේ මහපුුණ්්‍ය වන්තයාට ජීවිත පාප මිතරයෙක් මන ගැවුණ. ඒ පාප මිත්‍රයාගේ මෙහේ වීම මත බොහෝසේ පවු් කළා. මේ පාප මිතරය තමයි යපදිස් දුන්නේ ඔබ භාගිතුන් වහන්සේ විනාස කර බුද්ධ රාජ්‍ය ගණ්ඩ න ඔබ පියාණන් මරණයට පත් කළ ඔබ රාජ්‍යකණන්ඩ මට භාගිතුන් වහසේ විනාස කරලා බුද්ධ රාජ්‍ය ලබාගණඩ ඉන් පසුව උදව් කරන්න කියලා දේව දත්වයන් වහන්සේගේ මෙහේ වීම මත මහපින් ඇති අජසත්හ කුමාරයා ඒ කාන්තයෙන් නිර්මට නීමමවෙච්ච ආනන්තරය නම් වූ මහාපාපකරමේ සිද්ධ කරගත්තා.ඒ ආරයන් වහන්සේ නමක් වෙච්ච තමන්ගේ තාත්තවගාතනය කරලා. ඝාතනය කරන්න කලින් බිම්බිසාර මහරජ්ජිරුවන්ට කොයි තරං වදදු අද මේ අජාසත්්‍ය කුමාරය. ධර්මය පැහැදිලි කරන හැටියට මේ ලෝකේ අම්මක් හතාත්ත කලකන විශේෂ දෙපල ශෂීූ මෞපියට යම් කෙනෙක් ලඟාවෙනවනං සඳහන් කළේ ගිනි කන්දක් ලඟට ලංවෙනවා වගේ ලංවෙෙන්ඩ කියලා. සිතින්ද වචනයන්ද ක්‍රියාවෙන්ඩ යම් වරද මවපියන්ට එෙහි සිද වුත්. වහාම එදාම සමාව ඉල්ලගණ්ඩ කෙල සඳහන් කළා. එන එකං නෙමේ දෙපත්තුල මත නලල තියල සමාව ඉල්ලන්ඩ කෙලකිීව. මව්පියෝ මරණයට පත්වෙලානං වලලපු තැන දන්නවනං එතෙන්ට හරිගිහිල්ල සමාව ඉල්ලන්්ඩ කල කියනවා. එහෙම තැනක් දන්නෙවත් නැත්තන් ත කරන පින මව්පියන්ගේ නමට අනුමෝදන් කරලා. සෑමලු බෝමලු ඇමදලා පින්දීලා ඒයට ආශිරුවාද කරන්න කියල කියනවා. මෞ්පියෝගෙන සඳහන් කරලති නෙහෙම. නවත් මෞ්පියන්ගේ ගුණය නොදන්නකොට. මෞව්පියන්ගේ වටිනකම නොදන්නකොට මව්පියන් සමඟ ගැටිල රැස් කරගන්න අකුසල් ප්‍රමාණය කොපම නයිද කියල කියන්න තර කියන්න බැරි තර ඒකයි හැමදාම සමාව ඉල්ලන්න කියලකිීව පින්නතුනී ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණ පැහැදිලි කරනකොට විශේෂයෙන් දේශනා කොට වධාරනවා සත්පුරුෂයන්ගේ ඇසුර මේ ලෝකයට මහත් වූ සැපයක් සත්පුරුෂයන්ගේ ඇසුර ලෝක සත්වයට නිවන් මග ළඟා කිරීමක් එ නිසා ඇසුරු කළ යුත්තයම සත්පුරුෂයන්ම පමණයි කියලා පිඩතුන බාලයෙන් ඇසුරු කරන්ඩ චි අවස්ථාවක අවසර ඇතියෙනවඒ මොකක් සඳහාද අවස්ථාව තියෙන්නේ. ඔහුට යහපතක් කරලීම සඳහා පමණයි. ඔහු ලෞ්වා පින්කමක් කරවීම සඳහා පමණයි. ඔහු සසරින් මුදවන්ඩ යමක් කරදීම සඳහා පමණයි බාලය ඇසුරු කරන්න අවසර දීල තියන්නේ. අනුකම්පාවව දෙසා ඇසුරු කරන්න අවසර දුන්න කියන කාරණාවයි අපේකෙන් මටක් කරන්නේ. එහමනං පාප මිත්‍රයෙක් වෙච්ච දේව දත්තයන් ඇසුරු කරන්න ගිහිල් අජාසත්්‍ය කුමාරයට සිද්ධ වුණා අවිචිය දොරරින්. පස්සෙ කාලි සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම නිසා මේ ඇරපු අවිචියය දොර තන් ගිහිල්ලම වහනවා මිසක් එම නැතුව වහන්න කෙනෙක් නැතත් සත්පුරුෂයන්ගේ ඇසුර නිසා තමන් නිසා වෘත වන නිරේදොර වහන්ඩ අජාසත්ත රජිරුවන්ට පුළහන් වනා කියන කාරණාව මොන තරං වටින මූලාශ්‍රයක්ද. සැදැහැවත් පින්නතුනී ජාසත්ත මහරජරුවෝ තමන්ගේ තාත්තට කොච්චරදුක් දුන්නද මොනතරන් කරදර කළාද අන්තිමට මරලදානකන් ගිනි අගුරු ූඩ පවාය විද්දි්වා සාපිපාසිත පීඩිතෙක් බවට පත් කළා කවුරු නිසාද පව්කාරයාගේ ඇසුරු නිසා කරගත්තා කුසල් හරි බලවත් පවරු නිසාද පෞකාරයෙක් නිසා. අනේ ඒකයි සඳහංකලි. මේ සසරින් මිදන කෙනෙක් ඉන්නවා නං මේ සසරින් මිදන කෙනෙක් පේනව නං ඔහුට උදව් කරඩ වටිනවා. ඔහු සනසවන්ඩ වටිනවා. ඔහු වෙනුවෙන් රෑදවල් කැප කරන්න වටිනවා. එක දවසක් දේවදත්වයන් වහන්සේ අජාසත්ත රජව වුණට පසේ අජාසත්ව කුමාරයාලඟට ඇවිල්ල කියනවා ඔබේ කාර්ය හරි වනාට මගේ කාර්යතාම හරි නෑනෙ කියලා. අජාසත්ත කුමාරය අහන ස්වාමීනී මොකද්ද බොහන්සගේ කාරිය. කියනව කුමරුණේ තාත්ත මරලා රජවෙනවා කියන කාරණාව ඔබ විසින් මුදුම් පත් කරගත්තා. එමනං? භාගිතුන් වහන්සේ නසල ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබන්ඩ මට තවම බැරි වුණා මට ඒකට උදව් කරන්න කියලකීවා අජාසත්ත රජ්ජිරූ සඳහන් කරනව පින්නතනී අක්කනවේදී දනුද්දරයෝ පන්සීයක් ඇැඳවලා ඔවුන්ගේ ශිල්ප පරීක්ෂා කරලා එන් තිස් එක් දෙෙනෙක් දේවදත්ත හාමුදුරට දෙනවා. අක්කන වේදී කියල කියන්නේ අකුණු එලියෙන් විදින ව කියන එක ඒ තරන් දක්ෂයි මෙහේවායු දෙමකක් දේගොල්ලන්ට තියෙන කාරයේ තිස් එක් දෙනෙක් දීල තියෙනවා අක්කන වේදීන් ගෙන තෝර ලයිනෙ ගත්තේ තිස් එක් දෙනාට දේවදත්වයන් වහන්සේ එක එක් කෙනාට අවවාද කරනවාගන්න ගෙන. ගිජ්ජකූට පර්වතයේ භාගිතු නොහස සක්මං කරමින් ඉන්නවා විසපවාපු හීයක් දුනුදිය යොදලා උන්වහන්සේ ඒ ඒ තලින් විදලා ඔබ අහවල් පාරිෙන් වනන්තරගත වෙන්ට. පිනතිනේ දේවදත්ත හාමුදුරුවූ ඒ දුණවායන්ගෙන් තමත් දෙන්නෙකුට උපදෙස් දුා මෙන්න මේ පාරෙන් ඔබයන්ඩ ඒ පාරේ හමුවන පුද්ගලයාව මරලදාන්ඩ එකන අර දුනුවායට කියලා යිතියෙනෙ භාගිතු නොහසේ විදල වෙන පාරකින් එන්න කල යන පාරන්ඩිපා එද ඔහුගේ ජීවිතය නැති කරන්ඩ තවත් දුුණුහායු දෙන්නෙක් මගතියල ඉන්නවා එදන්නට කියනවායන පුරුෂයාව මරලදාලා ඒ ගිය පාරිෙන් එන්ඩිපා මෙන්න මේ අහවල් පාරෙන් ඔබේන්ඩ කියලා තව හතරදිනෙක් යොමු කරලා තියෙනවා ඒ දෙන්න ගහතනය කරන්ට ඒ හතර දෙනාට කියනවා ඒ පාරරින්්ඩිපා අන අහවල් පාරෙන්ෙන්ඩ ඒ හතර දෙනා ගහතනය කරන්්ඩ අට දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් යොදල ඉන්නවා අන්තිමට ඒ අටදිනා ගාතනය කරන්ඩ දාසේ දෙනෙකුේ කණ්ඩායමක් යොදල ඉන්නවා. එහෙම අවවා දනුශාසනා කරලා පළවෙනි දනුදරය ඇයව් අගිජ්්‍යකූටිට භාගිතුන් වහසසි විවේකිීව වැඩඉන්නවා විසපවාපුයියක් අතට අරගෙන දුනුදිය යොදලා භාගිතුන් වහසට එල්ල කරලා දුන්න ඇදලා මුදාහරන්ට සූදාන වුනත් ඒ තලයෙන් අත මි දෙන්නේ නෑ එයින්ද ඉතලයේ ගමන් කෙරෙන්නේ නෑ මේ දුන්න ඇදගෙනන් ලොකු වීරයක් තියෙන්දනෑ ඇදලා අතහරින වගේ මේ ඇදගෙන ඉන්නකොට මේ පුද්ගලයගේ ඇඟ පුරාම දාඩිය වැකෙරෙනවා කටින් කෙල වැක් කෙරෙනවා කලාන්ත වනා වගේ ාවත් මේ දුන්න ඇදගෙන මයි. ඔහුගේ වෙහෙස දැකළ ඕගේ මහන්සේ දැකළ අපේ බුදුරජාණන් වහන්සේ ඔහුට කතා කළා කරුණාව පිරිච්ච මෛත්‍රය උතුරණ එතා මෙහෙරි ඒ වචනවලින් මෙදනුවා ආමන්ත්‍රණය කරනකොට ඔවුටදැනුනි පුද්දුම සහනයක් පුදුමාකාර සහනයක් භාගිතුන් වහසේ හුළඟට ගෙන්න්න ගත්ත ඔවුට ධර්ම දේශනා කළා අවවාධනු ශාසනා කළා නොදැන කරන්න ගිය වරදට සමාාවෙන්්ඩි කියල භාගිතුන් වහසේගෙන් කීපපු වර සමාව ඉල්ලවා ාගිතුන් වහසේ හුට සිලුත්දීර කියනවා දේවදත්වයන් වහන්සේ ඔබට එඩ කියීවනං යම් පාරක් ඒ පාරෙෙන් දැන් යන්න එපා කියලා තැන් වෙනම පාරකයන්ට බුදුරජාණන් වහසේ පාරපෙන්නවා ඔහුගේ වෙන පාරක දනවායෝ දෙන්නට ඔහු දැහැගැන්ඩ බැරුවගිය ක්‍රමාණුකොළුව වනුගේ භාගිතුන් වහසේ වැඩඉන්න තැනටමයි නමු පෙර පරිදිමයි ඒය කල්පනා කළා ලොවතුරා භාගිතුන් වහන්සේ මෙතන වැඩඉන්නවා. අසත් පුරුෂයන්ගේ ඇසුරින් ඔවුන් භාගිතුන් වහසිට කරදර කරන්න පෙළඹුණා. නමුත්. තු බුදුරජාණන් වහන්සේ මේ දනුවායෝ දෙන්නටම කතා කරල තොරතුරු අහල අවවාද කරල ඒ දෙන්නත් භාගිතුන් වහසේ වෙනත් මාර්ගයකින් පිටත් කළ. අනික් හතර දෙ දාසේ දෙනාමත් ඒ අත් භාගිත වහන්ස ළඟට එනකොට සියලු දෙනාට මවවාද කර අනුශාසනා කරල්ලා ඔවුන්ට එන්ඩ කියපු මාවතයේ නොයවා වෙනස් වෙනස් මාවතුවලයබවා. න තමන් වහන්සේගේ ජීවිතයේ විනාස කරඩාආපු මෙ අති දක්ෂ යුදසෙවලු මේ අයට ලොතුරා බුදුරජාණන් වහන්සේ. මොන තරන් අනුකම්පා කලාාද ඔවුන් සියලු දෙනම සෝවාන් ආර්යන් වහන්සේල බවට පත් කරලයි භාගිතන් වහන්සේලඟින් පිටත් කළේ. සත්පුරුෂයකුගේ සත්පුරුෂ බව කොයි තරං ලෝකයට ආදර්ශයක්ද. කොයි තරං ලෝකයට ආශිරුවාදයක්ද. අනවරාග්‍ර සංසාරී මේ තරං දුර ඔබ මම සැරිසරල ආවී මොකක් නිසාද පින්නතුන සත්පුරුෂයන්ගේ හිගේ නිසානි. ඒ තරං සංසාර කාන්තාරයක සත්පුරුෂයන්ගේ ූනතාවේ නිසා අසරන උනානං අද වෙනකම්ම. බහවහා සත්පුරුෂයන් සොයා සොයාගො ඇසුරු කළ යුතුයි. සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා ලැබිය යුතුයි. සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම මේ ජීවිතය ගොඩ නගා ගණ්ඩ අවශ්‍යයි. අන්න ඒක නිසාදේශනා කළා සත්පුරුෂයන් ඇසුරු කරන්ට. මව්පියන්ට දරුවන් වෙනුවෙන් යුතුකම් කරනකොට කළේුතු පළවෙනි යුතුක ම හැටියට දේශනා කළා පාපා නිවාරෙන්ති පවෙන් වලක්ක ගණ්ඩ කල්්‍යයානේ නිවේශෙන්ති කල්්‍යාන මිත්තරයන්ගේ ඇසුරට භාජනය කරඩ කියලා. නමුත් මේ කාරණාවටත් අද මිනිස්සු යෙදෙනව හුඟක් අඩුයිනි ාගිතුන් ොහස දේශනා කළේ පවෙන් වලක්වන්න සත් පුරුෂු ඇසරු කරවන්න කියලා නමුත් අද තමන්ගේ දවාදරූ පවෙන් වලක්වනාය හරි අඩුයි සත්පුරුෂයන්ගේ ඇසුර නැතිනිසා මැරිල නිරේට යන්නතිේ නවකාශ බොහොම වැඩී පවෙන් වලක්වලා නැති නිසා හොරකං කරලා මංකොල්ල කෑම් ආදිය කරලා මේ ආදේ නොයෙක් අකුසල් කරගෙන ඔවුන් අකුසලේ පැත්තෙනුත් බලවත් යුතුකම් නෑ කියන කාරණාවෙන් අසරණයි මේ සංසාරයේ අපි මේ තරන් දුරාවි මේ තරන් අසරන වනේ සත්පුරුෂයමුණ නොගැහුණ නිසාමයි සත් පුරුෂ හැබැවටම මුණ ගැහුණ නම් මෙල් හටත් මේ සංසාරය නිමා කරලා වෙඩ තිබුණ නමුත් ආයන්ට අකීකරී ආරයන්ට අකීකරවී මේ ප්‍රතිඵලයක් හැටියට තවවත් මේ සංසාරය විදිනිම අපි ඩැංවත් ඒ මහසත් පුරුෂයන් වහන්සෙලගෙන් අවවාදනු ශාසනල් ලබන්ට දැන්වත් ඒ මහා සත්පුරුෂයන් වහන්සේලගෙන් ජීවිතයට ආලෝකයක් දල්වගන්ට. පාප මිතරෑසරෙන් විදිල කල්්‍යයාරමිත්‍රාශ්‍රයෙන් සසර කෙරවල කරන්න වීරි වඩන්ට. සැදහැවතුනී සත්පුරුෂයගේ ආගමනය අපි ජීවිතය වෙනස් කරනවා. සත්පුරුෂයාගේ මඟ පෙන්වීම කෙකුට නිවන්දරාරීනවා අ නිසාම භාග්‍යිතුන් වහන්සේ අසේවනාච බාලානං බාලයන්ගේ ඇසුරෙන් අයින්වෙන්ඩ පණ්ඩිතානංච සේවනා පන්්ඩිතයන් මැසරු කරට කොයි තරං අපූරුවට ලොවතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණා ඔබට මට කියල දීලද නමුත් භාගිතුන් වහන්සේට කීකරු නැති ශ්‍රාවක පිරිසක් වැඩිපුර ඉන්න නිසා සතරාපායට යන පිරිසත් වැඩිවෙමින් තමයිඉන්නේ මේ ගාථරථන තුන්වෙනි මංගල කාරණාවකුත් තියෙනවා ඒ තමයි පින්නතන පිදිය යුත්තන් පිදීම. මේ ලෝකෙ කාවද පිදිය යුත්තන් හැටියට දකින්නේ යුදතන් කියල කියන්නේ කළගුණ දන්න කළගුණ සලකනයි. තුනරුවන්ට කීකරුවයි. තිසරණයහි පිහිටලා භාගිතු වොහසි දේශනා කරපු මගින් ගමන් කරනයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කල්්‍යයාන පෘතජ්්‍යානයන් වහන්සේලා මෙ හැමෝම අයිතිවෙන්නේ තුන උතුමන්ගේ ගනට ඒ ඒ අය ඒ අය වෙනුවෙන් කරන පූජාවක් පින්කමක් කොයි තර මහත් පලද සඳහන් කරනවා භාගිතුන් වහසේ වෙනුවෙන් කරනවන කොයි තර මහත්ඵල මහානිසංසදායික කුසල් ලැබෙනවදේ පූජාවෙන් කරුණු කොච්චර පෙන්න්න හැකිද ආර්ය ූශ්‍රාවකයන් වහන්සේට කරන පූජාව කොයිතරං උසස්ද. නමුත් කල් යාන ප්‍රතජ්ජන පුද්ගලයට කරන පූජාවත් කොයිතරං වටිනවද. මේවට මූලාශ්‍ර උදාහරණ රාශියක් මේ දහම සුල පෙන්න ලා තියෙනවා. ඒ කියන්න පිනතුන විශේෂයෙන් සඳහන් කලා භාගිතුන් වහන්සේට පූජාපවත්වන කෙනා. උපහාර පූ ජාපවත්වන කෙනා. ඇ අපි කියන්නේ. මෙ අරහන් ගුණය දක්කිනේය ගුණේ පිළිබමු කරන එක තැනක්. අපි අරහන් ගුණේ ද සඳහන් කරන ස්වාමීනි භාගිතුන් වහන්සේ දෑතදෝත නගාගෙන ඉතාම ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක්. ෝගුරු සම්ම සම්බුදුරජාණන් වහන්සේළඟ වැඳ වැටෙනවද. ඒෝ නෑම පුද්ගලයකුට දිව්‍ය මානුසික සැපසම්පත් උදා කරලන්නට තරන් භාගිතුන් වහන්සේ සතුසීල සමාධයාදී මහාගුණයන්ට හැකියාවක් ඇති නිසා භාගිතුන් වහන්සේට අරහං කියල කියනවා. එතොට ඒ අරහං නම් වූ මහාගුණයෙන් පොහොසත් වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට අවවා දනු ශාසනා කළා කැමති කැමසිතේ රෙසිරිසියාකාරයෙන් සත්පුරුෂයන් ඇසුරේ පින් අංකරන්න කියලා. ඒ සත්පුරු ශාශ්‍රය එලව මෙලව දෙකම සුවපත් කරනවා. අගේක නිසා සත්පුරුෂයන්ගේ ඇසුනත් එහෙමයි පිදිය යුත්තන් පිදීමත් එහෙමයි ආගිතුන් වහන්සේ පූජා පවත්තල ලබන ආනිසංසේ නං අසී මාන්තිකයි මේ ශාසනයේ ශ්‍රාවක සංගයා උදෙසා පූජා කරල මොනතරන් පල ලැබුවද අන්න භාර කියන මහදුගිය මේ සංසාරයේ තර උසස්තැනකට ආවද සත්පුරුෂ ඇසුර නිසා මෙන්න මේ අන්න භාරම තමයි අපේ බුද්ධ ශාසනයේ අවුරුදු එකසිය පණහක් ආු වලඳලා පිරිනුවම් පා වදාලා නුරුද්ධ මහාරහතන් වහන්සේ කල්ල යානමිත්‍රයෙක් නිසා සසරට කොච්චර පින්කර ගත්ත ද ගම පුරා දන්දෙන දානදායකයෙක් නිසා රැත්ත කරකර දුන්න දානය කොහොම හරි දෙනවා කියල තීරණය කරහම සක් දෙවිඳුගෙන් පවාවු දව් ලබුණ මේ අහිංසක පුද්ගලයට. ඔහු බොහොම ප්‍රනීත ආහාරවේලක් පිළියල කළා අංඒ තමන් සකස් කරගත්ත. ආහාරවල. ලෝතරා බුදුරජාණන් වහන්සේ උදසාම පූජ කලාා කරන පින්කමට අනුග්‍රහදක්වන සක් දෙවිඳුම තමයි බ ප්‍රනීත දන්වේලා හ දන්නේ. අංක නිසා උතුමන් පිදීම කොච්චර වටිනවද. සාරිපුත්තයන් වහන්සේට දන්දීපු කුල කීයක් එදාම සුව පත්වනාද අසු මහශ්‍රාවකයන් වහන්සේලටම දන්දීලා ඒලා බේ ලබන්්ඩ පුළුහං පින්නතුනි තුන් පෙදීම කොච්චර ශ්‍රේෂ්ටද පීත විමාන වස්තුූ අපට ඒ සඳහා කරනෝන තරන් කියන සූත්‍රදේශනාවක් භාගිතුන් වහස පෙරේවන් පාල නමුත් සෑයවන්දනා කරමින් ලබනානි සංසය එවගේම පින්නතුනී ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරෙනවන් පෑවට පස්සෙත් සර්වගඥධාතුන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවක මහත්ඵල මහානිසංස බව මනාව බුද්ධහමි කරුණු දේශනා කරලා පැහැදිලි කළා අංනිවන් උත්තම රථනය වුදෙසා එදා වගේම අදත් කරන පූජාව අසීමමාන්තික ආනිසංස ජීවිතයට එකතු කරන පූජාවක් එමනම් බාලයන්ගෙන් වෙන්වීම සතරාපායෙන්මි දෙන්න හොඳම මගයි පණ්ඩිතයන්ගේ ආශ්‍රයේ නිර්වාණය දක්වා ගමන් කරනකංම සැපයි බුද්ධාදී මහෝත්තමයන් වහන්සේල උදෙසා යම් දෙයක් ශ්‍රද්ධාවෙන් පූජ කරනවද ඒ පූජාවේ ආනිසන්සය මහාකල්ප ගනන් සසර මඟස්ුවපත් කරයි අං එවන් උදාර කුසල් රැස්කරගන්න මේ අවස්ථාව ලැබිල තියෙනකොට තාමත් ඒ අවස්ථාව මගාරීනවනං යම් කෙනෙක් බාලයන්ගේ ඇසුරත් හරිින් අපහසුනම් ඔහු තාමත් දෙපැත්තක ඉන්න කෙනෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධි සත්ව කාලී අකීර්ති තාපස හැටියට ඉපදිලා ඉල්ලගත්ත වර අතර තිබුණා අසත්පුරුෂයන් දකින්න නොලැබේවා අසත් පුරුෂයන් ඉන්න ප්‍රදේශයක වසන්ඩ නොලැබේවා අසත් පුරුෂයා සමඟ කතා කරන්න නොවේවා අසත් පුරුශාශ්‍රයෙන් සදහටම මිදේවා කියලා එන ගසත් පුරුෂය එදාට මෙදාට කොයි තර අන්නතුරදායකද නැතු ර්තමානීත අසත් පුරුෂයෝ නිසා තරුණ පරපුරට ජීව නාලිය මන තරන් වැසෙමින් පවතිනවද. අංඒක නිසා තමයි මුලින්ම්ම දේශනා කළේ දරුවන්ට සත්පුරුෂයන් ඇසුර දෙන්න කියලා. ඒමනං පින්නතුන ඒ කාරණාව ක්‍රියාත්මක නොකරන නිසා අපට දැනටත්තුඟක් වැරදිලා. කෙසේවෙත් සත් පුරෂයෙන් ඇසුරට පෙළබෙන්්.